අපේ ස්වාමීන් වහන්සේ ලෝකෝත්තර තත්ත්වයට පත් වුණායින් පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වුවත් අපිට ශුන්්‍යතාවෙන් දැකිය හැකි නේද ස්වාමීන් වහන්ස? නැත්නම් ශුන්‍යයි කියලා අපිට අවබෝධ වෙනවාද ස්වාමීන් වහන්ස? එහෙම දෙයක් නැහැ කියලා කියන්න බෑ. එහෙම දෙයක් නැහැ කියලා දැනෙන්නේ ධර්ම මාර්ගයේ වැඩිමමක් නිසිද්ධ වෙන්නේ. ඒ ධර්ම මාර්ගයේ වැඩිම තුල දැන් උතෙන්දී ඕක පැහැදිලි කරන්න සප්තවිසුද්ධීන් ගස යන්න වෙනවා. සප්තවිසුද්ධීන්ගෙන් බුදුරජාන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ සීලවිසුද්ධිය. එයා සීලය තුල ශක්තිමත් භාවයට පත් වෙනවා. ඊළඟට එයා නිරයතුරුවම චිත්තවිසුද්ධියෙන් පරිපූර්ණ භාවයට පත් වෙනවා. චිත්තවිසුද්ධිය කියන්නේ මොකද්ද? සිතේ තියෙන ආ සමාධිමත් භාවය. පංච නීවරණ කියන අපද්‍රව්‍ය ඉවත් කරලා චිත්ත පිරිසිදු භාව විසුද්ධිය ඇති කර ගන්නවා. එහෙනම් දැන් බලන්න අපි සීලය උපයෝගී කර ගන්න ඕනේ මොකක් උදෙසාද නෝනා? චිත්ත විසුද්ධිය උදෙසා. සීලය උපයෝගී කර ගන්න ඕනේ සමාධිය උදෙසා. ඒව සීලය සමාදන් වෙලා ඔය එක එක විතර්ක වලට යන්න එපා. සීලය සමාදන් වෙලා ওই විතර්ක වලට යන්න එපා. මේක ශුන්‍යයිද මේක නැද්ද මේක ඔය ඕවා විතර්ක කොහෙවත් අදාළව කර ගන්න එපා. නිරේතුරුවම සීල විසුද්ධිය අපි චිත්ත විසුද්ධිය උදෙසා යොදා ගන්න ඕනේ. ඒතකොට සීල විසුද්ධිය කියන්නේ මොකද්ද? සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ. ඒතකොට මේ අංග තුන චිත්ත විසුද්ධිය උදෙසා යොමු කර ගන්නවා කියන්නේ මොකද්ද? සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. ඒතකොට සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය බවට පත් කරගත්තට පස්සේ අන්න නෝනා දිට්ඨි විසුද්ධිය බවට පත් වෙනවා. දැන් ඔබ අහපු ප්‍රශ්න දියා මොකද කරන්නේ? සීල විසුද්ධිය තුලින් එයා එක පාටම දිට්ඨි විසුද්ධියට පයින්නෝ. එහෙම බෑ. සීල විසුද්ධිය උපයෝගී කර ගන්න ඕනේ චිත්ත විසුද්ධිය උදෙසා. සිතේ තියෙනා වූ පංච නීවරණ බැහැර කරන්න. තේනද? පංච නීවරණ සහිත සිතකින් ඔබ දිට්ඨි විසුද්ධියට යන්න බෑ. ඒ නිසා සීල විසුද්ධිය ගැන ඔබ ඉන්නවා නම් එතනින් ඔබ යන්න ඕනේ චිත්ත විසුද්ධියට. චිත්ත විසුද්ධියේ පරිපූර්ණ භාවයයි ඔබ තුල නිවැරදිවම දිට්ඨි විසුද්ධිය සකස් කරන්නේ. ඒ දිට්ඨි විසුද්ධිය සකස් කරද්දී ඔබ කිව්වා වගේ මෙතන රූපය නැහැ, මෙතන සීලය නැහැ, මෙතන සත්වයක් නැහැ, මෙතන මේ ශුන්‍යයි, ඔය ඔක්කොම බොරු බවට පත් වෙනව නෝනා. ඕවා අමූලික බොරු. මෙතන සත්වයේ පුද්ගලයෙක් නැහැ, මෙතන ශුන්‍යයි, ඕවා අමූලික බොරු. ඔය අමූලික බොරු සකස් වෙන්නේ ඇයි? සීල විසුද්ධිය ඔබ චිත්ත විසුද්ධිය උදෙසා යොමු කළේ නැහැ. චිත්ත විසුද්ධිය හරහා දිට්ඨි විසුද්ධියට ආවේ නැහැ. ඔබ සීල විසුද්ධිය පරිපූර්ණ කළා චිත්ත විසුද්ධිය ඇති කරගත්තා නම්, චිත්ත විසුද්ධිය පරිපූර්ණ කළා ඔබ දිට්ඨි විසුද්ධියට ඇති කරගත්තා නම්, ඔබ ඔබගේ සීලයත් ඔබ ඔබගේ ජීවිතයත් ඔබ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුල විසිරුවා දකින සුන්දර මිනිසෙක් පමණක්මයි. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුල ජීවිතය විසිරුලා දකින සීලය විසිරුලා දකින සුන්දර මිනිසෙක් පමණක්මයි. ඒ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුල සත්වෙක් ඉන්නවා කියලාවත් සත්වෙක් නැහැයි කියලාවත් ධර්මතාවයක් හමු වෙන්නේ නැහැ. ඒ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුලින් මේක ශූන්‍යයි කියලා දැක්මක් සකස් වෙන්නේ නැහැ. බලන්න මොන බොරුද කියලා නේද? ඇයි මේම වෙන්නේ? සීල විසුද්ධිය තුලින් චිත්ත විසුද්ධිය ඇති කරගන්න නැතුව එක පඩිපෙලක් පයින්නවා. කොහාටද? දිට්ටි විසුද්ධියට. දිට්ටි විසුද්ධියට පැනලා පටිච්ච සමුප්පන්නයට අදාළව නෙමේ ජීවිතය විසිරවන්නේ. ආත්මීය දෘෂ්ටියට අදාළව විසිරනවා. මෙතන මම නැහැ, මෙතන මම ඉන්නවා, මෙතන සීලය නැහැ, මෙතන සීලය තියෙනවා, මෙතන ශුන්‍යයි. පස්ස පච්චයා වේදනා, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියලා දකින්නේ නැහැ.